කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්නේ ක්ලාසික් බ්‍රිටිෂ් රෙසිපි එකක් විශේෂයෙන් නත්තල් කාලේට කන දෙයක් ඒ තමයි මින්ස් පයිස් මේ රෙසිපි එකේ මම ඕගොල්ලොන්ට මේ පයිස් වල ෆෲට් ෆිලින් එක එහෙම නැත්නම් මින්ස් මීට් හදන විදිහ කියලා දෙන්නම් ඒ වගේම ස්වීට් ෂෝට් ක්‍රස්ට් පේස්ට්‍රි එකක් හදන විදිහ එහෙනම් කෙලින්ම වැඩේට බහිමු මින්ස් මීට් එකට එහෙම නැත්නම් ෆෲට් ෆිලින් එකට අපිට අවශ්‍ය වෙන්නේ රේසින්ස් ග්‍රෑම් 150යි සුල්තානස් ග්‍රෑම් 150යි කරන්ට්ස් ග්‍රෑම් 150යි ඩෙමරාරා ෂුගර් ග්‍රෑම් 100ක් ඒත් එක්කම ඩාක් මොස්කොවාඩෝ ෂුගර් ග්‍රෑම් 30ක් එහෙම නැත්නම් බ්‍රවුන් ෂුගර් ග්‍රෑම් 130ක් පාවිච්චි කරත් කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟට මික්ස්ඩ් පීල් ග්‍රෑම් 100ක් කොක්ටේල් චෙරීස් එහෙම නැත්නම් කැන්ඩිඩ් චෙරීස් ග්‍රෑම් 120ක් ස්ටෙම් ජින්ජර් නැත්නම් කැන්ඩිඩ් ජින්ජර් ග්‍රෑම් 50ක් ෆ්ලේක්ස් නැත්නම් චොප් කරපු ආමන්ඩ්ස් ග්‍රෑම් 50ක් ඒත් එක්කම ඕගොල්ලෝ කැමති ටිකක් ඇඹුලට බර චොප් කරපු ඇපල් ග්‍රෑම් 100ක් මෙතන මම පාවිච්චි කරන්නේ බ්‍රැම්ලි කියන ඇපල් ජාතිය මේ මින්ස් මීට් එකට තව ෆ්ලේවර් ලේයර් එකක් දානවා වගේම කල් තබන්නත් අවශ්‍ය වෙනවා බ්‍රැන්ඩි මිලිලීටර් 200ක් විතර ට්‍රැඩිෂනල් මින්ස් මීට් එකට ස්වෙට් කියලා දෙයක් උත් පාවිච්චි කරනවා නමුත් මේක හොයාගන්න අමාරු නිසා අපි ඒ වෙනුවෙන් බටර් ග්‍රෑම් 150ක් පාවිච්චි කරමු හොඳට පොඩියට කපාගෙන මේ ටික සෝස් පෑන් එකකට දාගෙන ඒ කියන්නේ බටර් රේසින්ස් සුල්තානස් කරන්ට්ස් ඩෙමරාරා ෂුගර් එක මස්කොවාඩෝ ෂුගර් එක චොප් කරපු ආමන්ඩ්ස් චොප් කරපු ඇපල් ටික ඒත් එක්කම මේකට එකතු කරගමු අර චෙරිස් ටිකත් චොප් කරලා මික්ස්ඩ් පීල්ස් ටික ඊට පස්සේ ස්ටෙම් ජින්ජත් හොඳට චොප් කරගෙන හැබැයි මේකට බ්‍රැන්ඩි ටික නම් දාන්න එපා ඒක ඇත්තටම කිව්වොත් තියෙන්නේ බොන්න තමයි දැන් අඩිය ගහලා හිමින් පරිස්සමෙන් මේ ටික අඩු ගින්දරෙන් රත් කරගමු බටරුයි සීනි හොඳට දිය වෙනකන් මේකට විනාඩි 10ක් 15ක් විතර යයි බටරුයි සීනි මේ වගේ දිය වුණාම ලිපෙන් බාගෙන මේකට හොඳට මිශ්‍ර කරගන්න සිනමන් පවුඩර් තේ හැන්දකුයි මික්ස් ස්පයිස් තේ හැන්දකුයි මම මික්ස් ස්පයිස් හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ඕගොල්ලන්ට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට දාන්න ඒත් එක්කම මේකට අපේ බ්‍රැන්ඩි ටිකත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපේ මින්ස් මීට් එක හොඳට නිවෙන්න ඉඩ දෙන්න. නිවුණට පස්සේ මේක ට්‍රාන්ස්ෆර් කරගන්න එක්කෝ පිරිසුදු ලොකු ජාරයකට එහෙම නැත්නම් පොඩි ජාර් කීපයකට. මේවා පිරිසුදුවට තියාගන්න එක ගොඩක් වැදගත්. විශේෂයෙන් අපි මේ මින්ස් මීට් එක හුඟ කාලයක් පාවිච්චි කරනවා නම් මම කරන දෙයක් තමයි මේවා හොඳට සබන් දාලා වතුරෙන් හෝදගෙන මම සෙල්සියස් 200ට රත් වෙච්ච අවන් එකකට මේවා දානවා විනාඩි 5ක් විතර. ඕගොල්ලන්ගේ ජාර් එක හෝ ජාර් ටික පිරුවට පස්සේ මින්ස් මීට් ටික කවර් කරන්න මේ විදිහට බේකින් පේපර් එකකින්. දැන් මේක හොඳට වහගෙන ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගන්න. මේක පාවිච්චි කරන්න අඩුම තරමින් දවස් දෙකක් ඇති. නමුත් සතියක් තිබ්බොත් මේකේ මැක්සිමම් ෆ්ලේවර් එක අපිට ලබා ගන්න පුළුවන්. ස්වීට් ක්‍රස් පේස්ට්‍රි එක හදාගන්න ඉස්සල්ලාම මේකට එකතු කරගමු පිටි ග්‍රෑම් 280කුයි ඒ වෙලේම ෆ්‍රිජ් එකෙන් එලියට ගත්ත බටර් ග්‍රෑම් 200කුයි මේ දෙක මේ වගේ හොඳට හාමු කරගමු ෆ්‍රෙෂ් පාන් කුඩු වගේ ටෙක්ස්චර් එකක් ලබා ගන්නකම් ඊට පස්සේ මේකට බිත්තරයකුයි සීනි ග්‍රෑම් 100කුයි එකතු කරගමු බෝල් එකේ මේ ටික හාමු වෙන්න පටන් ගන්නකොට ඕගොල්ලොන්ගේ වර්ක් සර්ෆස් එකට පිටි තවරගෙන පේස්ට්‍රි එක ටිකක් අනා ගන්න. ඊට පස්සේ මේක ප්ලාස්ටික් රැප් එකකින් ඔතාගෙන ෆ්‍රිජ් එකේ දාමු පැයක් විතර. පේස්ට්‍රි එක හොඳට තද වෙනකම්. මේක හොඳට තද වුණාට පස්සේ පේස්ට්‍රි එක ෆ්‍රිජ් එකෙන් එලියට අරගෙන ඕගොල්ලෝගේ වර්ක් සර්ෆස් එකට පිටි තවරලා පේස්ට්‍රි එක රෝල් කරගන්න මිලිමීටර් 3ක් 5ක් විතර මහතට. මේ මින්ස් ස්පයිස් ටික අපි බේක් කරන්නේ මෆින් ට්‍රේ එකක. ඒක නිසා ඕගොල්ලෝගේ ට්‍රේ එකේ එක මෆින් එකක පළලයි ගැඹුරයි බලලා ඒකට හරියන ලොකු රවුන්ඩ් ටිකක් කපා ගන්න.
මින් ස්පයිස් ටික වහන්න ඕගොල්ලෝගේ ට්‍රේ එකේ මෆින් එකක පළල බලලා පොඩි රවුම් කපා ගන්න. මින් ස්පයිස් වල බේස් එකට පාවිච්චි කරන ලොකු පේස්ට්‍රි රවුම් ටික හිමින් මෆින් මෝල් වලට දාගෙන ඒව ගෑරප්පුවක් පාවිච්චි කරගෙන ඒ ටික දෙතුන් සැරයක් විතර ඇනගෙන යන්න. එතකොට පේස්ට්‍රි එක බේක් කරනකොට පිපෙන්න බලන්න. දැන් මේ හැම එකක්ම මින් ස්මීට් වලින් ෆිල් කරගෙන මේවා උඩින් කවර් කරගන්න අපේ පොඩියට හදාගත්ත පේස්ට්‍රි රවුන්ඩ්ස් වලින් කවර් කරන්න යනකොට පොඩි පින්සලයකින් කිරි පොඩ්ඩක් තවරලා පේස්ට්‍රි එකේ උඩයි යටයි හාමු කරගන්න. මේ දෙක තවත් සීල් වෙන්න අපිට ගෑරප්පුවක තුඩක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ පේස්ට්‍රි ලීස් ටිකත් ඔගොල්ලෝ කැමති විදියට ඩෙකරේට් කරන්න. කේක් කටර්ස් ගෙදර තියෙනවා නම් වැඩේ ගොඩක් ලේසි. මින් ස්පයිස් ටික වහගෙන ඔගොල්ලෝ කැමති විදියට ඩෙකරේට් කරාට පස්සේ සීනි ටිකක් මේවා උඩින් හොඳට යහගෙන සෙල්සියස් අංශක 220ට රත් වෙච්ච අවන් එකකට මේගොල්ලොව බේක් වෙන්න දෙන්න විනාඩි 15ක් විතර. මෙන්න මේ වගේ රන් වන් පාටක් වෙනකන්. ඉතින් මේ නත්තලේ මේ වගේ මින් ස්පයිස් කීපයක් හදාගෙන පවුලේ කට්ටියටයි යාළුවන්ටයි මේ ආදරෙන් පිරිච්ච මින් ස්පයිස් බෙදන්න. ඒගොල්ලෝ ඇත්තටම මේකට ආස වෙයි. ඒ වගේම ඕගොල්ලොව ගොඩක් අගේ කරයි. මේ මින් ස්පයිස් තේකට වගේම අයිස්ක්‍රීම් ඒ වගේම කස්ටඩ් එක්ක වුණත් හරිම රහයි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් upload කරපු ගමන්ම ඔයගොල්ලන්ට notification එකක් එයි. මාව ඒ වගේම Instagram එකේ, Facebook එකේ follow කරන්න. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම නැවත හම්බ වෙමු. එතකන් සීලු දෙනාටම peace.